සුබ දවසක් වේවා. අද දිනේ අපි කතා කරන්න යන්නේ ආනුෂාංගික අංගවල අංග රචනය පිළිබඳ. අංග රචනය පිළිබඳ. අංග රචනය කියන්නේ මොකක්ද? නාට්‍යයටම නැතුවම බැරි අංශයක් තමයි අංග රචනය කියන්නේ. ඒකට අංග රචනය ගැන අපි පුතේ දිගින් දිගටම රූප රාම සමග කතා කරමු. අංග රචනය කියන්නේ ප්‍රායෝගික පාඩම. මේ අංග රචනයට අදාළ භාණ්ඩ ඔබ දැනගත යුතුයි. අංග රචනය කියන්නේ මොකක්ද? අංග රචනය සඳහා භාවිත කරන ද්‍රව්‍ය මොනවද කියලා ඔබ පැහැදිලිව වටහා ගත යුතුයි. ඉතින් අංග රචනය කියන එක ඔබට මම අධ්‍යයනය කරන්න පහසු වීම සඳහා ඡායාරූප තා විශාල සංඛ්‍යාවක් මේ පාඩම තුළ පෙන්වීමට අදහස් කරනවා. ඔබ මේ පාඩම මුල සිට අග දක්වා හොඳින් නරඹන්න, හොඳින් අධ්‍යයනය කරන්න, ඒ වගේම ඔබ සටහන් කරගන්න ඒ කරුණු මම ප්‍රකාශ කරන කරුණු ඔබ සටහන් කරගන්න මතක තබා ගන්න. අපි බලමු අංග රචනය ගැන ඉතා විස්තරාත්මක දැනගන්න අද දිනේ. අංග රචනය කිව්වහම ඔබට මේ ඡායාරූපයෙන් මම එන්නන්න උත්සාහ කරේ මුහුණ මේකප් කරන එක. එහෙම නැත්නම් මුහුණ විවිධ ආලේපන ගල්වමින් සකසා ගන්න ආකාරය තමයි අංග රචනය කියන්නේ. ඒ සරලව මම ඔබට පැහැදිලි කරනවා. විවිධ ආලේපන ගල්වමින් මුහුණේ සියුම් අංග සකසා ගන්න ආකාරය. මේක වෙනත් රටක අංග රචන ශිල්පියෙක් අංග රචනා කරගන්න ආකාරය, වෙනත් අංග ශෛලියක අංග රචනයක්, අපි විවිධ ශෛලීන් තිබෙනවා අංග රචනය පිළිබඳ අපි එහිමීට එකින් එක අධ්‍යයනය කරමු. අංග රචනයේ යනු කුමක්ද? අංග රචනය මුහුණ තමයි අපේ අංග රචනය කරන්න ප්‍රධාන වශයෙන් ගන්න මුහුණ. හැබැයි මුහුණ විතරක් අංග රචනය කරලා බෑ. මූණ විතරක් අංග රචනය කරන්න බෑ. ඒතර මූණ ඇතුළුව ඇඳුම් වලින් ආවරණය නොවුණු කොටස් තියෙනවා අපිට. මූණ, කන්, බෙල්ල, මේ පේන කොටස්, ඒ වගේම අත් වෙන්න පුළුවන්, කකුල් වෙන්න පුළුවන්. මේ චරිතයට අදාළව ඇඳුම් වලින් ආවරණය නොවුණු සියලු කොටස් විවිධ ආලේපන ගල්වමින් එළිය අඳුර සංකල්පය මත පදනම් කරගනිමින් කරන ලබන සම්පින්දනාත්මක නිර්මාණය තමයි අංග රචනය කියන්නේ. කරන ලබන සම්පින්දනාත්මක නිර්මාණය. ඔබට මේ tire දිස් වෙනවා නිර්වචනයක් වගේ මම ඉදිරිපත් කළා කියලා මේක සටහන් කරගන්න. නමුත් ඔබ සරලව මතක තබා ගන්න ඇඳුම් වලින් ආවරණය නොවුණු ශරීරයේ සියලු කොටස් අදාළ චරිතයට ගැලපෙන ආකාරයෙන් විවිධ ආලේපන ගල්වමින් එළියාඳුර සංකල්පය පදනම් කරගනිමින් කරන ලබන සම්පින්දනාත්මක නිර්මාණයක් තමයි අංග රචනය කියන්නේ. දරුවනේ අපි බලමු අංග රචනය කරන්න ප්‍රධාන වෙන්නේ මුහුණ. ඒ නිසා මුහුණේ තිබෙන විවිධ කලාප බෙදීමක් තියෙනවා. මුහුණේ මොන කලාපද අපි අංග රචනයට වාදනය කරන්නේ? මේ මුහුණ ඔබට tire දිස් වෙනවා. මේ මුහුණේ නලල කලාපය, අක්ෂි කලාපය, ඇස්, ඇස් නැමි, ඇහි පිහාට ඔය ඔක්කොම අක්ෂි කලාපය, එහා වටේ ඊළඟට නාසය, කම්මුල්, ඒ වගේම මුඛය සහ නිකට අදාළ වෙන මුඛය සමග නිකටත් එක්ක අදාළ වෙන කලාප. ඒක මුහුණේ කලාප බෙදීමක් ඔබට සඳහන් වෙනවා. මේක සටහන් කරගන්න. මුහුණේ කලාප බෙදීම. මේ කලාප බෙදීම විවිධ ආකාරයෙන් ආලේපන ගල්වමින් ඉස්මතු කරගන්නේ කොහොමද? අංග රචනයේ තිබෙන අපේ ඒ සියුම් අංග ප්‍රේක්ෂකයන්ට මනවින් පෙනෙන ආකාරයෙන් කොහොමද අපි සකසගන්නේ? චරිතයට ගැළපෙන ආකාරයෙන් සකසගන්නේ කොහොමද? ඒ සකසා ගැනීම සඳහා ගන්න ආලේපන වර්ග මොනවද කියලා දැනගන්න ඕනේ. අපි ඊළඟට බලමු අංග රචනා වර්ග. අංග රචනා වර්ග කීපයක් තියෙනවා. ඔබගේ අධ්‍යයනයේ පහසුව සඳහා මෙසේ වර්ග කරලා තිබෙනවා. මේ වර්ග කිරීමත් අපි අධ්‍යයනය කරමු. ඍජු අංග රචනය. ඍජු කියන්නේ සරල අංග රචනය, එහෙම නැත්නම් ස්වභාවික අංග රචනය. මේවා එකින් එකට ඡායාරූපත් එක්ක නම් අපි අංග රචනා හතර හඳුනගමු. ඉස්සරම් ඍජු අංග රචනය සරල. ඊගෙම චරිතාංග අංග රචනය. දැන් අපි නාට්‍යයක පිටපතේ සටහන් වෙන අධ්‍යක්ෂකවරයා අපේක්ෂා කරන චරිතයට අදාළ ලෙස අංග රචනය කිරීම චරිතාංග අංග රචනය. ඒ කියන්නේ පුද්ගලයේ
ඉන්න ස්වභාවයට වඩා වෙනස් කරලා දක්වනවා නම් ඒක චත්තාංග රචනය. ඍජු අංග රචනය කියන්නේ පුද්ගලයෙක් ඉන්න ස්වභාවය ඒ ආකාරයෙන් පෙන්වනවා නම් ඍජු අංග රචනය. ඒ වගේම ශෛලීගත අංග රචනය. නාට්‍යයටම ආවේණික වෙච්ච ශෛලියකින් විශේෂ වෙච්ච අතිශයෝක්ති ශෛලීක අංග රචනයක් පෙන්වනවා නම් අපි ඒක ශෛලීගත අංග රචනය කියනවා. ඒ වගේම විකාර රූපී අංග රචනය. විහිළු ආකාර වූ අංග රචනය. විකාර රූපී අංග රචනය. මේ අංග රචනා හතර එකිනෙක අපි අධ්‍යයනය කරමු. මේ ඔබට මම සාම සරල අංග රචනය කරන ලද ඡායාරූපයක් පෙන්වන්නේ. මේක සාමාන්‍ය එදිනෙදා භාවිත කරන අංග රචනයකට සමානයි. බලන්න ඍජු අංග රචනය. පුද්ගලයා වෙනස් කරලා නැහැ. පුද්ගලයාගේ අවයව මතු කර ගැනීම සඳහා ආලේපන ගල්වලා තියෙනවා. ඍජු අංග රචනය. පුද්ගලයා ආත්මස වෙනස් කරලා ඍජු අංග රචනය. මේ ඔබ දකින්නේ ඍජු අංග රචනයක් කකුල් හතර ඉලන්දාරියක් කියන නාට්‍යයේ ජවනිකාවක ඡායාරූපයක්. මේක බලන්න මේ ඉන්න නළුවා සහ නිලිය ඔවුන්ගේ ස්වභාවයෙන්ම පෙනෙන්න ඉන්නවා. යම් සෙන්තුම් පැලතුම් වලින් කොණ්ඩේ පිරණ ආකාරයෙන් වෙනසක් කරලා තිබුණා. ඔවුන්ට තියෙන ඍජු අංග රචනය. පුද්ගලයා අඳුරා ගන්න බැරි තරම් වෙනස් කරලා නැහැ ඍජු අංග රචනය. ඍජු අංග රචනය කියන්නේ මොකද්ද? කෙනෙකුගේ බාහිර ස්වභාවය ඒ අයරින්ම ඉදිරිපත් කිරීමක් තමයි ඍජු අංග රචනය කියන්නේ. ඒකෙදි කරන්නේ මොකද්ද? අංග රචනය කරන්නේ වේදිකා ආලෝකය නිසා අපි මුහුණ පැතලි ස්වභාවයට පත් වෙනවා. මුහුණේ ඉන්ද්‍රියන් පැහැදිලිව පේන්නේ නැති වෙනවා. ඒ ඉන්ද්‍රියන් පැහැදිලිව පේනින්න තමයි අපි ඒක සකස් කරගන්නේ. එතකොට බාහිර ස්වරූපේ වෙනස් වෙන්නේ නැහැ ඍජු අංග රචනය. ඉන්නග්‍රාෆි බලමු. මේ තියෙන්නේ මොකක්ද කියලා. මේ ඡායාරූපේ බලන්න. මේකෙදී අපිට චරිතාංග අංග රචනයක් කියලා කියන්නත් පුළුවන්. චරිතයකට අනුව අංග රචනය කිරීම ගැන අපි අධ්‍යයනය කරමු චරිතාංග අංග රචනය. මේ බලන්න. මේ සම්බරණ ගුරුනාන්සේ විදිහට ඉන්න ජයලත් මනෝරත්නයන් ඔහු වෙනස් කරලා චරිතාංග අංග රචනයක් කරලා තියෙනවා. ඔහුගේ කිස ආයි වගේම රැවුල මේ මුහුණේ රැලි වැටි ඔහු ඉන්න ස්වභාවයට වඩා වෙනස් කරලා තියෙන ආකාරය ඔබට පේනවා. මේ ආකාරයේ අංග රචනය graph කියන චරිතාංග අංග රචනයක් කියනවා. එතකොට චරිතාංග අංග රචනයක් කියන්නේ මොකක්ද? පුද්ගලයාගේ බාහිර ස්වરૂපය වෙනස් අයරකින් රචනා කරපෙන්න. ඒ වෙනස් අයරකින් බාහිර ස්වરૂපය සකසනවා නම් ඒක චරිතාංග අංග රචනයක්. මේකේ නාට්‍ය චරිතයට අදාළ නිර්මාණශීලී අංග රචනයක් කියලා හඳුන්වන්න පුළුවන්. නිර්මාණශීලී අංග රචනය. කියන්නේ නාට්‍ය අංග රචන කරන ශිල්පියාගේ ශිල්පියාට මේක වෙනස් වෙන්න පුළුවන්. අපි තුන් වයසක චරිතයක ව්‍යුත්පන්න අංග රචනය පවා නිර්මාණ ශිල්පියාට අනුව වෙනස් වෙන්න පුළුවන්. යොදා ගන්න කොණ්ඩය, කොණ්ඩය යොදා ගන්න ආකාරය, කැවුල යොදන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු නාට්‍යයේ විවිධ චරිත අනුව චරිත සඳහා යොදන අංග රචනය වෙනස් වෙනවා. ඒ කියන්නේ වයසක චරිතයකට වෙනස් වෙනවා. උදා චරිතයකට වෙනස් වෙනවා. තරුණියකට ඔය වගේ චරිතින් චරිතයක අංග රචනය කරන ආකාරය චරිතාංග අංග රචනයේදී වෙනස් වෙනවා. මේ ඔබ දකින්නේ ශෛලිගත අංග රචනයකට උදාහරණයක්. සිංහපාව මෙගිතාම ඔබට හුරු ඡායාරූපයක් මම නිතර අවශ්‍ය පාඩම්වලදී පෙන්නවා. මේකෙදී නාට්‍යයේ අවශ්‍යතාවය මත නාට්‍යයටම ගැලපෙන ආකාරයට වූ ශෛලියේ අංග රචන භාවිතයක් තමයි තියෙන්නේ. මෙහිදී අතිශයෝක්ති අංග රචන භාවිතයක් තියෙනවා. තද ඉරි, තද වර්ණ භාවිත කරමින් අංග රචනය කරලා තියෙනවා. මේ දකින්නේ ශෛලිගත අංග රචනයකට උදාහරණයක් බලන්න. මෙතන ශෛලිගත අංග රචනයේ යනු කුමක්ද කියලා හොත් ඔබට සටහනක් අවශ්‍ය නිසා මම ඔබට පැහැදිලි කරන්න. සාමාන්‍ය ස්වභාවයකට වඩා නාට්‍ය ශෛලියට අනුව රචනා කිරීම තමයි ශෛලිගත අංග රචනයක් කියන්නේ. ඒකෙදි වෙස්වලා ගැනීම පවා ප්‍රේක්ෂකයන්ට පැහැදිලිව තේරුම් ගැනීමට හැකිවන ආකාරයෙන් තමයි බින්දෙන් අපිටම සමහරවිට කොණ්ඩේ දාලා තිනවා. බොරු කොණ්ඩ. ඒතරේ බොරු කොණ්ඩයක් බව පේනවා. රැවුල් යොදලා තියෙන රැවුලේ කම්පි පවා අපිට පේන්න සමහරවිට සකස් කරලා තියෙනවා. ඒතර මේකෙන් පැහැදිලි වෙනවා
ප්‍රේක්ෂකයාට අඟවනවා මේ නාට්‍ය මේක මේ මේ බොරු මේ හදලා තියෙන මේ පුද්ගලයාගේ කොණ්ඩෙ නෙමෙයි මේ පුද්ගලයාගේ රැවුල නෙමෙයි බව වැටහෙන්න එහිසේ වැටුණාට කිසිම බාධාවක් නැහැ ශෛලිගත අංග රචනයේදී අනේ ආකාරයෙන් අංග රචනය කරනවා ඊළඟට අපි බලමු මේ ඔබ දකින්නේ මොකක්ද විකාර රූපී අංග රචනය විකාර රූපී අංග රචනය කියන්නේ සම්මත ක්‍රමයක් නැහැ විකාර රූපී අංග රචනයට එකත් එක එක අංග රචනා ශිල්පියාගේ හැකියාව මත නිර්මාණශීලීත්වය මත වෙනස් වෙන්න පුළුවන් මේ එක එක චරිත සඳහා සකස් කර ගන්නලද නිකන් අතිශයෝක්ති අංග රචනයක් තමයි මේ දිවි තියෙන්නේ නාට්‍ය ශෛලියට අනුව නිතර නිතර වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන් මේ විකාර රූපී අංග රචනය ඒ වගේම මේ අංග රචනාව ගොඩාක් වෙලාවට විස්මුණු වගේ මේ අංග රචනා ගොඩාක් වෙලාවට විස්මුණු වගේ තමයි පේන තිබෙන්නේ ඊළඟට අපි කතා කරමු අංග රචනයේදී භාවිතා කරන ලද ද්‍රව්‍ය පිළිබඳ අංග රචනා ආලේපන ද්‍රව්‍ය පිළිබඳ කිනක ඔබ සමග සාකච්ඡා කරමු දැන් ඉගෙන ගමු අංග රචනය සඳහා භාවිතා කරන මූලික ද්‍රව්‍ය මොනවද ඒ මූලික ද්‍රව්‍ය ඔබට ඡායාරූප වශයෙන් මලක තිබෙන ද්‍රව්‍යත් සජීවීවත් මම ඔබට පෙන්වමින් ඒ අවබෝධය දෙන්න උත්සාහ ගන්නම් අපි බලමු අංග රචනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද ඒවා භාවිතා කරන්නේ කොහොමද කියලා අපි සරලව ඉගෙන ගමු ග්‍රීස් පේන්ට් කියන්නේ මේ ඔබට ඡායාරූපෙ දිස් වෙනවා විවිධ වර්ණ වලින් ලබා ගන්න පුළුවන් වර්ණක ජාතියක් ආලේපනයක් මේක ග්‍රීස් පේන්ට් කියන්නේ මේක තෙල් සහිතයි මේක පින්සල් වලින් බේබි ඔයිල් හරි තෙල් ජාතියක් මිශ්‍ර කරලා පින්සල් වලින් හෝ ඇඟිලි වලින් ආලේප කරන්න පුළුවන් ඒ වගේම මේ ඔබ දකින්නේ ග්‍රීස් පේන්ට් ඉගෙන විවිධ ඩප්පි විශේෂයෙන්ම පෙන්නන්න මෙන්න මේ ආකාරයෙන් සතු සුදු අපිට අවශ්‍ය ඕනෑම වර්ණකින් දුඹුරු ඒ වගේම නිල් පහ රතු කළු වැනි අවශ්‍ය ඕනෑම වර්ණකින් අපිට මේ ග්‍රීස් පේන් ගන්න පුළුවන් මේක පිටිපස්සේ අපිට සඳහන් කරලා තියෙන අවශ්‍ය වර්ණය කොහොමද කියලා අපි මේ ආකාරයෙන් සකසන ලද ඩක්ටි විශේෂයකින් අපිට ග්‍රීස් පේන් වෙනද ප්‍රේම මිලදී ගන්න පුළුවන් මේ ආලේපනක් අවශ්‍ය වෙනවා විවිධ ඉරි ස්වභාවයන් ලයිනින් කලර්ස් වගේ විවිධ ඉරි අඳින්න ඊළඟට මේ විවිධ ෂේඩින් ගන්න සත්ව රූප අංග රචනය කිරීම සඳහා ඒ වගේම ශෛලිගත අංග රචනයේදී සුදු ඉරි අර අයිබ්‍රෝස් ඇස්දමි උඩින් අඳින ඉරි අඳීම සඳහා ආදි වශයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන් පින්සල් වලින් හරි ඇඟිලි වලින් හරි මේක භාවිතා කරන්න පුළුවන් තෙල් සහිත ආලේපනය අපි ඊළඟට බලමු මේ ඔබ දකින්නේ පදනම් ආලේපය මේක පෑන් කේක් කියලා කියනවා මේ පෑන් කේක් විවිධ වර්ණ වලින් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ විවිධ වර්ණ වලින් ලබා ගන්න පුළුවන් අංක සඳහන් වෙනවා 28 24 30 ඔය වගේ අංක සඳහන් වෙනවා අපේ හැමේ පැහැය අනුව අපේ අපිට අවශ්‍ය අංකයට අනුව මේක බිඳදී ගන්න පුළුවන් හැමට ගැලපෙන වර්ණය මංක කියලා අංකය වැඩි වෙන්න තද හැම අපිටම ටිකක් කලලු කලු වගේ චරිත සඳහා 30 ගණන් 30න් එහා අංක පාවිච්චි කරන්න පුළුවන් හැම වර්ණය අනුව අංග රචනය කිරීමට අවශ්‍ය පදනම් ආලේපය තෝරගන්න මේක වතුරෙන් ස්පොන්ජ් කෘති තෙමලා වතුරෙන් ආලේප කරන්න පුළුවන් ඒ වගේම මේ පදනම් ආලේපය විවිධ වර්ණ වලින් ගත්තා මේ ඔබට පේන තිබුණේ හමේ පැහැය සහ සුදු පැහැය මේ ඔබ දකින්නේ රතු පැහැය ඒ වගේම කහ කොළ වැනි පැහැයන් ගන්න පුළුවන් මේ අපිටම තරුණ පිරිමි දරුවෙකුගේ රැවුල කැමුවාම ඇති ගන්න කොළ පැහැය වගේ ගන්න මේ කොළ පදනම් ආලේපය ආලේප කරන්න පුළුවන් තරමක් ඒ වගේම නර්තන ශිල්පීන් වගේ ශෛලිගත අංග රචන වලදී කහ පැහැ පදනම් ආලේපය වැඩි වශයෙන් භාවිතා කරනවා ඊළඟට සතු වගේ අපිට බ්ලෂර් විදිහට යම් කිසි අවස්ථාවලදී භාවිතා කරන්න පුළුවන් සතු පදනම් ආලේපයක් තියෙනවා විවිධ අවශ්‍යතා මත මේ පදනම් ආලේපය යොදා ගන්න පුළුවන් ඒ වගේම පදනම් ආලේප මෙන්න මේ ආකාරයෙන් ඔබට මෙහි ගන්න තියෙනවා මේක දියරයක් විදිහට තියෙන්නේ ඒ වගේම මේ වගේ ස්ටික් විදිහට තියෙනවා පදනම් ආලේප මේ ස්ටික් එක තුලිනුත් අපිට පදනම් ආලේප
ගන්න පුළුවන් මේවත් සමේ පහයට අනුව අදාළව තෝරා ගන්න පුළුවන් ඊළඟට අපි බලමු ෆේස් පවුඩර් මේ ෆේස් පවුඩර් පදනම් ආලේපය ගල්වලා අපේ චරිතයට අංග රචනා කරගෙන ලිප්ස්ටික් ආලේප කිරීමට පළමුව මේ ෆේස් පවුඩර් ආලේප කරන්න ඕනේ ලිප්ස්ටික් ආලේප කිරීමට පළමුව යම්කිසි මුහුණේ දහඩිය ස්වභාවය ඉවත් කරලා දාන්න ඒ වගේම දිලිසෙන ස්වභාවය ඉවත් කරලා දාන්න යම්කිසි නිමාවක් ගන්න මේ ෆේස් පවුඩර් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම බ්ලෂර්ස් බ්ලෂර්ස් අපි පාවිච්චි කරනවා අහිමි නැත්නම් අපිට රූජ් කියලා කියන්නත් පුළුවන් මෙන්න මේ වගේ විවිධ වර්ණ වලින් අපිට වර්ණ අඩු වැඩි කරගෙන විවිධ වර්ණ වලින් ගන්න මිලදී ගන්න තියෙනවා මෙන්න මේ වගේ යම් තරම් මලක් يعني විශාල පින්සල් වලින් බ්ලෂර්ස් අපිට ආලේප කරන්න පුළුවන් කම්බුල් දෙපස අපේ අවශ්‍ය තැන් වල මේක ආලේප කරගන්නේ හැකියාව තිබෙනවා මේකත් විවිධ වර්ණ වලින් මිලදී ගන්න පුළුවන් ඒ වගේම වයස අනුව ඊළඟට ජාතිය අනුව හැම එකහැය අනුව බ්ලෂර්ස් පාවිච්චි කරන්න ඊළඟට අපි බලමු shading colors shading colors කියන්නේ අපේ හැම විවිධ එළිය පතිත වෙන ආකාරය අනුව එළිය අන්තර සංකල්පය අනුව මතු කර ගන්න ඕන දේවල් highlights පතිත වෙන තැන් තියෙනවා ඒ වගේම අඳුරු වෙන තැන් තියෙනවා ඒතරේ මේ අඳුරු වෙන තැන් ආදී අපි හඳුනාගෙන තද වර්ණ ලා වර්ණ කලවම් කරමින් අපි මේ ෂේඩින් කරගන්න ඕනේ මේ ෂේඩින් වර්ණ පාවිච්චි කරනවා මුහුණේ එළිය අඳුරු සංකල්පය පදනම් කරගෙන බලන්න මේ නළලේ ඇස් යට කම්බුල් දෙපස අඳුරු වර්ණක් මුහුණේ අර ආලෝකයේ ඍජුව පතිත වෙන තැන් ලා වර්ණ යොදා ගනිමින් මේ ෂේඩින් කලර්ස් පාවිච්චි කරනවා මේ තියෙනත් ඒ වගේ පැලට් එක ලයිනින් කලර්ස් ලයිනින් කලර්ස් කියන්නේ ඉරි ඇඳීම සඳහා විවිධ ඉරි ස්වභාවයන් අපේ මුහුණේ අපිට අවශ්‍ය වෙනවා විවිධ චරිත සඳහා අපිට විවිධ අවස්ථා සඳහා ඉරි ඇඳ ගන්න වයසක චරිතයක් ඒ වගේම ඉතාම කර්කශ දුක් විඳින චරිතයක් වෙන්න පුළුවන් අපේ අවශ්‍යතාවය මත විවිධ ඉරි රේඛා මත කර ගන්න වෙනවා මේ රේඛා මත පිළ ගැනීම සඳහා මේ ලයිනින් කලර්ස් පාවිච්චි කරමු ලයිනින් කලර්ස් පාවිච්චි කරනකොට අපිට පුළුවන් මේවා මේ තියෙන්නේ ලයිනින් කලර්ස් පාවිච්චි කරන ආකාරය නැත්නම් පෙන්සිල්ස් මේ අයිබ්‍රෝ පෙන්සිල්ස් ඒ වගේම ලිප් ලයිනර්ස් ලිප් තොලේ රේඛා ඇඳ ගන්න ආකාරය මම ඔබට පෙන්වා දෙන්න අපිට ලයිනින් කලර්ස් පෙන්සල් වලින් ඇඳ ගන්න පෙන්සල් වලින් ඇඳ ගන්න පුළුවන් ඒ වගේම පින්සල් පාවිච්චි කරලා අර පැලට් එකක් තියෙන ලයින් කලර්ස් පාවිච්චි කරලා අඳින්න පුළුවන්. ඊළඟට අයි ෂැඩෝ කියන්නේ ඇස් වලට උඩ මෙහි ආලේප කරන දේවල් අයි ෂැඩෝස් මේ විදිහේ පැලට් ආකාරයෙන් ඔබට ගන්න පුළුවන් අයි ෂැඩෝස් ඒ වගේම මේ වගේ ටක් උඩා බඩ් උඩා මේ බටන් බඩ් එකක් වගේ තියෙන මේ වගේ බඩ් වලින් ආලේප කරන්න පුළුවන් මේකත් විවිධ පැහැයි අපේ චරිතය අඳින ඇඳුමේ වර්ණය අනුව මේ ඇස්වල වර්ණ ආලේප කරගන්න පුළුවන් දැන් ඔබට ඉරේ දිස්සේ බලන්න මේ ඔබ දකින්නේ ඇස්වල විවිධ වර්ණ ආලේප කරලා ඡායරූපයක් චරිතයේ අවශ්‍යතාවය මත ඇඳුම් වල අවශ්‍යතාවය මත ඇඳුම් වල වර්ණ වලට ගැලපෙන ආකාරයට මේ ඇස් මත ආලේප කරගන්න පුළුවන් අයිෂැඩෝස්. දැන් අලංකාරයක් ඒ වගේම ත්‍රිමාන ස්වරූපයක් පෙන්වන්න කරන්න පුළුවන්. ඊළඟට අයිලයිනර් කියන්නේ ඇස් වල රේඛා ඇහැ මතු කරලා පෙන්වන්න පදනම් ආලේපේ ගැල්ලුවාම මේ සියුම් අවයව අපිට නොපෙනී යනවා. ඒකට අයිලයිනර්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ දේවල් වලින් අයිලයිනර්ස් තියෙනවා. මේ ඔබ ඡායාරූපී දකින ආකාරය මේවතර විවිධ ආකාරයෙන් ඔබට අයිලයිනර්ස් මිලදී ගන්න හැකියාව තිබෙනවා බලන්න අයිලයිනර්ස් ඇඳලා තියෙන ආකාරය ඇසේ හැඩ යනවා විවිධ ස්වභාවයන් අනුව ඔබට ඇස හැඩ කරගන්න පුළුවන් මේ ආලේපන නිසා ඇහැ මතු වෙලා පේනවා ඇහැ ඉදිරියට මතු වෙලා විශාල කරලා පෙන්වන්න පුළුවන්
ඇක්සි හැඩයක් වෙන්නන්න පුළුවන් අපිට අවශ්‍ය නම් දුක් මුසු හැඩයක් වයසට හැඩයක් අඳුරු පිරුණු ආකාරය ඔය වගේ විවිධ ආකාරයෙන් අපිට ඇස්වල හැඩ මතු කර ගන්න පුළුවන් ඒ වගේම මස්කාරා මස්කාරා තමයි මේ තිරේ විස් වෙනවා මස්කාරා මේවා තියරයක් විදිහට තියෙනවා මේ පින්සල කැඳි සහිතයි මස්කාරා අරගෙන මේ ඇඟි පිහාටු චිත්‍රවත් කර ගැනීම සඳහා තමයි මස්කාරා ආලේප කරන්නේ ඇහි පිහාටුව ඝන කරලා වෙන්නේ සඳහා මේ ඇහි පිහාටු කෘතිම ඇහි පිහාටු අලවල සකස් කර ගන්න පුළුවන් කෘතිම ඇහි පිහාටු කියන අයිලෑෂස් අයිලෑෂස් වෙලඳපොලෙන් මිලදී අරගෙන අයිලෑෂස් අලවල සකස් කර ගන්න පුළුවන් මේ ඔබතිරේ ඉතා පැහැදිලිව දිස් වෙනවා මේ මස්කාරා ආලේප කරන ආකාරය ඊළඟට මේකප් පෙන්සිල්ස් ඒවත් විවිධාකාරයේ පෙන්සිල් තියෙනවා හයිඩ්‍රෝ පෙන්සිල්ස් ඒ වගේම විවිධ තැන්වල අඳින ලිප් ලයිනර්ස් මේ විවිධ රේඛා ඇඳීම් සඳහා විවිධ වර්ණ වලින් මේ පෙන්සල් තියෙනවා මේ පෙන්සිල් ඊළඟ ලිප්ස්ටික් වර්ග තියෙනවා විවිධ වර්ණ වල ලිප්ස්ටික් තියෙනවා අපිට හැම පැහැයට ගැලපෙන ඒ වගේම ඇඳුමේ වර්ණයට ගැලපෙන විවිධ පැහැයි ලිප්ස්ටික් තියෙනවා. ඒ වගේම ලිප් ග්ලොස් පාවිච්චි කරන්න පුළුවන් ලිප්ස්ටික් එක පාවිච්චි කරලා යම්කිසි තෙල් සහිත ස්වභාවයක් දිලිසෙන ස්වභාවයක් ගන්න පුළුවන් ලිප් ග්ලොස් පාවිච්චි කරන්න පුළුවන් මේකත් වර්ණවත් ඒවත් තියෙනවා වර්ණවත් නැති දේවලුත් තියෙනවා ලිප්ස්ටික් වර්ණ පාවිච්චි කරන්න පුළුවන් ඔබට මේ විවිධ වර්ණ වලින් ලිප්ස්ටික් පාවිච්චි කරන්න පුළුවන් තොලේ හැඩය අපිට චරිතයේ ස්වභාවය අනුව තොලේ හැඩය කුඩා කර ගන්න පුළුවන් විශාල කර ගන්න පුළුවන් තොලට පිටින් ඇඳලා තොල විශාල කරගත්තාම අපිට චරිත ස්වභාවයක් ස්කාම් ස්වභාවයක් වෙනවා නම් තොල විශාල කරලා දෙන්න පුළුවන් වයසක ස්වභාවය වෙනකොට තොල සිහින් කරලා අඳුරු පැහැ කරලා ගන්නන්න පුළුවන් මේ ආකාරයට තොල් ආලේපන ගල්වන්න පුළුවන් ඒ වගේම ලිප් ලයින පෙන්සිල් මම කලිනුත් පෙන්වුවා තොල්වල රේඛා ඇඳ ගන්න තොලේ හැඩය ඇඳ ගන්න ලිප් ලයින පෙන්සිල්ස් පාවිච්චි කරනවා මේ ඔබ දකින්නේ අංග රචනය සඳහා අවශ්‍ය මෙවලම් තියෙනවා පින්සල් කුඩා පින්සලේ සිට විශාල පින්සල් වශයෙන්ම විවිධ කතුරු එනම් තීරණ විදිහේ විවිධ පින්සල් පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා මේ බලන්න මේ ඔබ තිරේ දිස් වෙනවා මේ ඇස්ලෙමි තීරණ පින්සල් ඉතාම සියුම් අයිලයින අදින පින්සල් මේ වගේ පින්සල් අපිට අවශ්‍යයි හොඳින් අංග රචනා කටයුතු කර ගැනීම සඳහා ඒ වගේම ස්පොන්ජ් කුට්ටි අපේ බ්‍රෂර්ස් වගේම ස්පොන්ජ් කුට්ටි විවිධ දේවල් අවශ්‍යයි මේවා ඉතාම පිරිසිදුව පවත්ත ගන්න ඕනේ අංග රචනයක් අවසන් වුනහම සෝදලා වේලන පවත්ත ගන්න යන්න ඕනේ මේවා අපිරිසිදු නොවී පවත්ත ගන්න යන්න ඕනේ හොඳ අංග රචනා ශිල්පියෙක් නම් ඒ වගේම අපි ඊළඟට බලමු මොඩලින් පොටි එහෙම නැත්නම් අපි නෝස් පොටි කියලාත් කියනවා විශේෂයෙන් නාසය නිකට වැනි ප්‍රදේශ අපේ චරිතයට අදාළ පරිදි සකස ගන්න අවශ්‍ය නම් අපි වට නෝස් පොටි කියනවා මේ ඔබ ඡාය රූපෙ දිස් වෙනවා ඒ වගේම මොඩලින් පොටි කියලාත් කියනවා අපිට අවශ්‍යරේ මුහුණේ ඕනෑම තැනක් අපිට මේ පොටි පාවිච්චි කරලා සකස් කරගන්න පුළුවන් මේ ඔබ දකින්නේ මොඩලින් පොටි නැත්නම් නෝස් පොටි පාවිච්චි කරලා නාසය නිකට වෙනස් කරලා සකස් කරගත් ආකාරය මේ විදිහට වෙනස් ආකාරයෙන් සකසා ගනිමින් ඒ මත පදනම් ආලේපය ආලේප කරනවා. හැම පැහැයෙන්ම පදනම් ආලේපය ආලේප කරනවා. එතකොට වෙනසක් දෙන්නේ නැහැ මේ වෙනම දැම්ම කියලා. තාම තාත්වික විදිහට මේක සකස ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ එසේ සකසාගත් නාසයක් බලන්න තාම ලස්සනට අදාළ පදනම් ආලේපය යොදා ගනිමින් හැඩය සකසගෙන තියෙනවා. ඊළඟට අපි බලමු චරිත සඳහා අවශ්‍ය වෙනවා චරිතයේ හැඩය ගැනීම ආලේපන විතරක් නෙවෙයි තවත් දේවල් අවශ්‍යයි. තමයි ක්‍රේප් හය කියන්නේ මෙන්න මේ ඔබ තිරේ දිස් වෙනවා වගේ දේවල් බලන්න මේ කොණ්ඩ කරලක් වගේ ගොතලා තියෙනවා විවිධ පැහැයෙන් තියෙනවා අලු කළු රුබ
අඳුරු සුදු වගේ ඕනෑම වර්ණයකින් මේවා මිලදී ගන්න පුළුවන්. එතකොට අපි තමු සුදු චරිතයක් නම් සුද්දෙක් චරිතයක් නම් අපිට පුළුවන් මේ වගේ සම්බ පැහැය සුදු පැහැය වගේ කෙස් පැවුල් පාවිච්චි කරන්න. ඒ වගේම අපිට භූතාත්ම චරිතයක් නම් අපිට අලු පාට නැත්නම් වෙනස් විදිහේ වර්ණ ඒ වගේම කළු පැහැ මේ පොන්නේ රැවුල් අවශ්‍ය නම් ඒ විදිහට මෙනිමේක අපිට පුළුවන් මේ විදිහේ පොන්න කරලා කොහොමද කියලා තියෙන්නේ මේවා ගලවලා මේ කොණෙන් ගලවලා අපිට විහිදවලා මේක විහිදවලා පාවිච්චි කරන්න පුළුවන් මේ මේ විදිහට අපිට කඩලා ගන්න පුළුවන් මේ බලන්න මේ විදිහට අපිට එන් කරලා මේවා කපලා අරගෙන ස්ප්‍රිට් ගම් වලින් අලවලා අපි මේ අපේ අවශ්‍ය රැවුල හෝ කොණ්ඩය සකස ගන්න පුළුවන් මේ විදිහට විහිදවලා කපලා රැවුල් සකස ගන්න පුළුවන් ස්පීඩ් ගම් අපිට අවශ්‍ය තැන් වල ආලේප කරලා කපමින් අපිට අවශ්‍ය අතේ හුරු අවශ්‍යයි විශේෂ අංග රචනා ශිල්පීන්ට මේක ඉතා පහසුවෙන් සකස ගන්නවා මේ විදිහේ ක්‍රේප් යා පාවිච්චි කරමින් අංග රචනය කරගන්න පුළුවන් මේ ඔබ දකින්නේ ක්‍රේප් යා වගේම කෘතිම රැවුල් පාවිච්චි කරපු ආකාරය ඔබට මම පෙන්නන්නම් මේ තියෙන්නේ කෘතිම රැවුලක් මේවා මේ net එකකට අලවලා සකස් කරන ලද කෘතිම රැවුල අපිට කෘතිම රැවුල් මේ විදිහට සකස ගන්න පුළුවන් නමුත් කෘතිම රැවුල් පාවිච්චියේදී තරමක් අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා කෘතිම රැවුල් භාවිතයේදී මොකද මේක අපි රෙදි කෑල්ලක net එකක තමයි හදලා තියෙන්නේ ඒතර ස්පීඩ් ගම් වලින් මෙහෙම අලවලා තිබ්බහම තැනකින් ගැලවුනොත් මේක ගැළවිලා මේ යන්න පුළුවන් සමහරට එල්ලීලා තියෙන්න පුළුවන් තරගයේ ඒ කියන්නේ නාට්‍ය අවසන් වෙන්න කලින් අපිට අපහසුතාවයක් චරිතයට අපහසුතාවයක් දැනෙන්න පුළුවන් නමුත් ක්‍රේප් යා පාවිච්චි කරලා අංග රචනයක් කරගත්තොත් ක්‍රේප් යා වලින් අංග රචනයක් කරගත්තොත් එතරම් අවිනිශ්චිත තත්ත්වයක් උදා වෙන්නේ නැහැ ඊට වඩා විශ්වසනීයව චරිතයට සඟ දක්වන්න පුළුවන් ඒකට කෘතිම රැවුල් කෘතිම කොණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් කෘතිම රැවුල් ඒ වගේම කෘතිම කොණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් මේ ඔබ දකින්න කෘතිම රැවුල් මේ මම ඔබට පෙන්නන්නම් මේ කෘතිම රැවුල් කෘතිම කොණ්ඩයක් ඒ වගේම මම ඔබට කලින් පෙන්වන කෘතිම රැවුල් මේව පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ අවශ්‍ය චරිතයට සමාරෝපණය කරන්න අවශ්‍ය චරිතය හැඩ ගන්නන්න පුළුවන් බාහිරව සකසන්න පුළුවන් මේ වගේ කෘතිම කොණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් බලන්න කෘතිම කොණ්ඩ චරිතයට අවශ්‍ය පරිදි යොදා ගන්න පුළුවන්. දැන් මම ඔබට කලින් සඳහන් කරා කෘතිම රැවුල් කොණ්ඩ වගේම ක්‍රේප් යා පාවිච්චි කරලා ක්‍රේප් යා පාවිච්චි කරලා රැවුල් සකස ගන්නකොට මේ රැවුල් අලවන්න ගන්නෙ ස්ප්‍රිට් ගම්. මෙන්න මේ විදිහේ බෝතල් වලින් ඔබට දකින්න පුළුවන් මේක තරමක් තර ගඳක් එනවා නමුත් අපේ හැමට හානියක් නැහැ. අම අලවන්න, අමේ අලවන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේ විදිහේ ප්‍රේප්‍යා පාවිච්චි කරලා ස්පිට් ගම් පාවිච්චි කරලා මේවා අලව ගන්න පුළුවන්. රැවුල් ඒ වගේම කොණ්ඩ සකස ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු හෙයා වයිට්න. ඒ කියන්නේ අපේ චරිතයට අවශ්‍ය පරිදි කොණ්ඩ සුදු කරගන්න. ඇස් බෑම සුදු කරගන්න රැවුල සුදු කරගන්න අවශ්‍ය නම් හෙයා වයිට්න පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ කොණ්ඩේ සුදු කරන ආලේපනයක් තියෙනවා. ඒ ආලේප කරලා සුදු කරගන්න පුළුවන්. తాවකාලිකව පාසල් මට්ටමේ විවිධ දේවල් ආලේපනය කරා හෙයා වයිට්න කියන જાතියක්. ලික්විඩ් එකක් තියෙනවා මේකෙන් කොණ්ඩේ සුදු කරගන්න පුළුවන්. ඒ වගේම ටූත් එනමන්. يعني දත්වල ආලේපන ගල්වලා අපිට චරිතයට අවශ්‍ය හැඩයක් චරිතයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා නම් ඒක මතු කරගන්නවා මුලින්ම මුලක්ට නිතර කාණ චරිතයකට ටූත් එනමල් වගේ දේවල් පාවිච්චි කරලා අපිට ඒ අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන් මේ ආකාරයේ විවිධ වර්ණවල වලින් ටූත් එනමල් අපිට මිලදී ගන්න පුළුවන් මේ බලන්න ටූත් එනමල් පාවිච්චි කරලා මේ තා හොඳට දත් තියෙන නළුවෙකුගේ දත් වර්ණ ගන්නවලා චරිතයට අදාළ ආකාරයෙන් ටූත් එනමල් ආලේප කරමින්
මේ ඔබ දකින්නේ මේ වගේ චරිතයක් දුත් වෙනම ලාලේප කර ගන්නවා මේවා ශරීරයට අහිති කර නැහැ මොකද වාකට ඇතුලේ මුඛය ආලේප කරයිමට සුසු ආකාරයෙන්ම සකස් කරලා තියෙනවා මේ වගේම මේ බලන්න මේ ඉහලින් පේන්නේ ඔබට සාමාන්‍ය විදිහේ මුඛය පවතින ආකාරය ඊළඟට දුත් වෙනම පාවිච්චි කරලා ඒ චරිතයට අදාළ විදිහට මුඛය සකස් ගන්න තියෙන ආකාරය මේ ඔබ දකින්නේ ब्लड लिक्विड वैदिक नाट्य वेदी अभी चरित वेदी दर्शन अवश्य ब्लड लिक्विड पावचिंग अवश्य हेडय सकसागन लेटेक्सलिंग अवश्य हेडय सकसागन ඒ බ්ලඩ් ලික්විඩ් එක වක් කරලා තමයි මේ ඡායාරූපය රන් තියෙන්නේ බලන්න විචාරින්ද අංග රචන කරලා තියෙන්නේ ඊළඟට ලේටෙක්ස් ලික්විඩ් ලේටෙක්ස් ඒ කියන්නේ දියරයක් තියෙනවා ලේටෙක්ස් කියලා මේ ලේටෙක්ස් භාවිත කරලා විවිධ අංග රචන උපක්‍රම කරන්න පුළුවන් උනේ විවිධ හැඩයන් ඒ වගේම රැලි ගැසීම් විවිධ කැලලි ඇති කරන්න පුළුවන් මේ ඔබ දකින්නේ ලේටෙක්ස් භාවිත කරලා अंग रचने कृत्रिम तट अवश्यो अंग रचने चरित्र अभी बोरु दान बोरु तटे अभी अलवला अवश्य पदनामें आकार बड़ी आकार अंग रचने කලෙ හැකි. ඒ වගේම ඔබ මතක තබා ගන්න ඕනේ රිමූවින් ක්‍රීම් එක ගැන. මොකද අංග රචනය කරලා විතරක් බෑ. අංග රචන ශිල්පියාගේ වගකීමක් තමයි ඒ කරන ලද අංග රචනය විවිධ ආලේපණයන් ඉවත් කරලා හැම පිරිසුදු කරලා දෙන්න ඕනේ නළුවට නිලිය. මොකද ඔවුන්ගේ හැම ආරක්ෂා කරලා දීම වගේ දීම වගකීම අංග රචන ශිල්පියා සතු. අංග රචනා ශිල්පියා යම් සම්බන්ධ රිමූවින් ක්‍රීම් එකක් ආලේප කරලා අංග රචනය ඉවත් කරලා දීමේ යුතුයකමත් ඒක කරන්න ඕනේ. ඊළඟට අපි බලමු සත්ව චරිත අංග රචනය කීපයක් සත්ව චරිත අංග රචනා කීපයක් ඒකෙදි ඔබට අවශ්‍ය වෙනවා අංග රචනය දිගින් දිගට ඉගෙන ගන්න දරුවන්ට ඒ වගේම විද්‍යාපීඨවල අධ්‍යයනය කරන දරුවන්ට අංග රචනයේදී සත්ව චරිත අංග රචනය කිරීමට ලැබෙනවා. මේ නිසා ඔබට සත්ව චරිත අංග රචනා කීපයකුත් දෙන්නවා මම ඔබට. ඒවා හොඳින් අධ්‍යයනය කරන්න, ඒවා බලන්න, ඔබ ප්‍රායෝගිකව මේවා අත්හදා බලන්න. අංග රචනය සත්ව චරිත අංග රචනයේදී ඔබ තද වර්ණ ඝන ඉරි භාවිතා කරමින් මේ අංග රචනය කොහොමද කරගන්නේ කියන එක අපි බලමු.
දැන් දකින්න ඇති සිංහයෙකුගේ මුණ අංගරචනා කරන ආකාරය. මේ ආකාරයට ඔබට පුළුවන් තවදුරටත් ඡායාරූප මං කීපයක් පෙන්වන්නම්. මේ ආකාරයෙන් කොහොමද අපි අංගරචනය කරගන්නේ කියන එක අපි ඉගෙන ගමු. ඔබට අත්හදා බලන්න පුළුවන් මෙන්න මේ සත්ත්ව ඡායාරූපය කොහොමද අංගරචනය කරගත්තේ කියලා දැක්කා. අපි ඊළඟට බලමු තවත් ඡායාරූප කීපයක් සත්ත්ව චරිතවල. මේවා ඔබ හැකි පරිදි ඔබට තිබෙන ආලේපනයන් විවිධ ආකාරයෙන් භාවිත කරන්න පුළුවන්. ඒ කියන ලද ආලේපනයන්ම අවශ්‍ය නැහැ. ඔබට තිබෙන විදිහට සපයා ගනිමින් ඔබ අත්හදා බලන්න. ඔබට හැකියාව ලැබේවි අවශ්‍ය චරිතය මතු කර ගැනීම සඳහා. මේ බලන්න තද වර්ණ ඉරි සහිත වර්ණ ආලේප කරලා තියෙනවා. සත්ත්ව චරිත අංග රචනයේදී භාවිත කරන ලද වර්ණ grease paint ඒ වගේම lining colors shading කරන ලද වර්ණ භාවිතය ඒ අදාළ චරිතය අදාළ සත්‍යාගේ මුහුණේ හැඩය ඔබට නිර්මාණාත්මකව අංග රචනය කරන්න පුළුවන්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ශිල්පියාට අනුව එය වෙනස් වෙන්න පුළුවන්. ඔබට හැකියාව තිබෙන ආකාරයෙන් ඔබ අධ්‍යයනය කරන්න. අංග රචනා ශිල්පය කියන්නේ නාට්‍ය කලාවට ජීවය දෙන ශිල්පිය. නාට්‍ය කලාවට ජීවය දෙන ශිල්පිය. චිත්‍රපට, කෙලි නාට්‍ය වගේ නෙමෙයි. වේදිකා නාට්‍යකදී අංග රචනා ශිල්පියෙකු නොමැතිව පිට ඉදිරියට යන්න බැහැ. මේ ඔබ දකින්නේ අභිරූපණ අංගරචනය. ඔබ පැහැදිලිව වටහා ගන්න අභිරූපණයකදී සුදු බදනම් ආලේපය white pancake එක පාවිච්චි කරනවා. ඒ වගේම අනෙක් අංගයන් ඇස්, ඇස් මැණි, කට, පද වර්ණ වලින් වර්ණ ගන්වලා තියෙනවා. ඊළඟට බලමු අංගරචනයේදී අපිට අවශ්‍ය වෙනවා වයස්ගත පුද්ගලයෙකුගේ අංගරචනයක් කොහොමද කරන්නේ කියන එක. ඒක ඔබට මම ඡායාරූප ඇසුරෙන් පෙන්වන්නම්. මේ එක පැත්තක් තරුණ ආකාරයෙන් ඉන්න පුද්ගලයා මානෙක් පැත්ත වයසක කරලා තියෙනවා. බලන්න හිස වර්ණ ගන්වලා, ඒ වගේම නහයේ සිට කට දක්වා වැටෙන රේඛාව, ඊළඟට ඇහැ යට වැටෙන රේඛාව, ඇහැ කෙළවරේ මෙහෙම අඳින ලද පාක් පාද, ඇහැ යට ගිය ස්වභාවය, ඊළඟට ඇස් බෑම වයසක වෙනකොට වෙනස් වෙලා තියෙන ආකාරය අධ්‍යයනය කරන්න. මෙන්න මේ රේඛා පුද්ගලික වයසට යනකොට ඒ චරිතයට අදාළව පිහිටි නැමෙන තැන් ඔබ හරියට අඳුනා ගන්න. ඒ තැන් වලට තද වර්ණත්, මතු වෙන තැන් වලට ලා වර්ණත් ආලේප කරමින් ඒ ස්වභාවය ඔබට ගත හැකියි. මේ දකින්නෙත් ඔබට ඒ රේඛා තද වර්ණ සහ අඳුරු වර්ණ ආලේප කරලා තියෙන තැන් බලන්න. රේඛා ස්වභාවයෙන් එතකොට ඔබට වයසක චරිතයක් සංරචනය කිරීමේදී මේ පුද්ගලයෙකුගේ බෙල්ල, නිකට, ඒ වගේම කට දෙපසින් වැටෙන රේඛාව, කම්මුල, ඇහැ, ඇහැ යට නළල, නළල දෙපසත් අඳුරු වෙන ආකාරය බලන්න. මේ ඔබ දකිනවා කාන්තා චරිතයක්. වයසට යනකොට මේ නිකට ළඟත් යට ගිහිල්ලා නේද රේඛා මතුවලා තියෙන ආකාරය. දැන් ඔබ අංගරචනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇයි අංගරචනය ප්‍රයෝජනවත් වෙන්නේ කියන එක ඔබෙන් ප්‍රශ්නවලට අහන. අංගරචනය ඇයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ? ඒක අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඔබට කරුණු වශයෙන් මේක සටහන් කරගන්න අවශ්‍ය නිසා මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. වේදිකාවට වේදිකා ආලෝකය පතිත වෙනවා. ඒ ආලෝකය පතිත වෙද්දී අපි අංගරචනය කරලා නැති මුහුණක් නම් දිලිසෙන ස්වභාවයක් නැත්නම් පැතලි ස්වභාවයක් වෙන්න. මෙන්න මේ පැතලි ස්වභාවය, දිලිසෙන ස්වභාවය ඉවත් කරලා ත්‍රිමාණ ගතිය නතු කරන්න තමයි අපි ප්‍රධාන වශයෙන් අංගරචනය අවශ්‍ය වෙන්නේ. ත්‍රිමාණ ස්වභාවය පෙන්වන්නේ. එතකොට ආලෝකයේදී ඇතිවන පැතලි ස්වභාවය ඉවත් කරලා ත්‍රිමාණ ගතිය ඇතිවීම සඳහා අංගරචනය අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මුහුණේ
විවිධ ඉන්ද්‍රියන් මේ කුඩා ඉන්ද්‍රියන් තමයි මේ ඇස කට නාසය වගේ අහිදැම කුඩා ඉන්ද්‍රියන් ප්‍රේක්ෂකාගාරයේ යම් ප්‍රමාණයක ඈත වෙන්න හයිලයිට් කරලා පෙන්වන්න විස්මතු කරලා පෙන්වන්න අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ අංග රචනය. ඒ වගේම ලස්සන වෙන්න අපි සාමාන්‍ය දිනදා ගමන්වලදී ලස්සන වෙන්න අංග රචනය පාවිච්චි කරනවා. ඒ වගේම වේදිකාව තුළත් යම් චමත්කාරයක් ඇති කරනවා. චමත්කාරයක් නම් වේදිකා නාට්‍යවල ලස්සන වීම සඳහා අංග රචනය පාවිච්චි කරන්නේ නැහැ. අවශ්‍ය චරිත තියෙනවා. චරිත අංග රචනය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. නර්තනයේදී වගේ නම් ඒවා ලස්සන කරන්න නර්තන ශිල්පියා ශිල්පිනිය ලස්සන කරන්න චමත්කාරය වැඩි කරන්න අංග රචනය පාවිච්චි කරනවා. ඉතින් තා ජීවිතයේදී චමත්කාරය වැඩි කරගන්න අපි සරල අංග රචනයක් කරගන්න. ඒ වගේම චරිතය හඳුනා ගැනීම පහසුවට අපිට අංග රචනය අවශ්‍ය වෙනවා. දැන් මම ඔබට කලින් කියනවා සිංහයෙකුගේ චරිතය වගේම කොටියෙකුගේ සත්ව චරිතය වගේම මේ වයසක චරිතයත් මේ දාන්තා චරිතයත් ආදි වශයෙන් චරිතය වටහා ගන්න අපිට අංග රචනය අවශ්‍ය වෙනවා. ඒ වගේම බාහිර සමාරෝපයක් ඇති කරන්න නළුවා අංග රචනා ශිල්පියා සමග කණ්ණාඩිය ඉදිරි පිට අංග රචනයකට භාජනය වෙන්න තමන්ගේ චරිතය 150ක විතර බාහිරව සමාරූපය වෙනවා. ඉතුරු රඟපෑමට අවශ්‍ය චරිතයේ රඟපෑමට ඔහුට මනා සහයක් ඇති වෙනවා මේ අංග රචනය නිසා. අපි හිතමු සිංහයෙකුගේ අංග රචනය කරද්දී පිහිටි පුද්ගලයෙකුගේ මනුෂ්‍ය ස්වභාවය ඉවත් වෙමින් සත්ත්ව ගති ලක්ෂණය මුහුණේ මතු කරලා ගද්දී ඔහු ඊට පස්සේ බලන්න ඕනේ විසිරෙන්න ඕනේ ආහාරය ඔහුට සමාරෝපණය වෙන්න පහසු වෙන. ඒ වගේම තාත්විකත්වයේ මායාව ඇති කරන්නත් අංග රචනය අවශ්‍ය වෙනවා. මොකද තාත්විකත්වයේ මායාව කියන්නේ අපිට ඇත්ත වගේ පෙන්වන්න අපිට අංග රචනය අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් හොඳින් ඉන්න තරුණ වයසේ ඉන්න කාන්තාවක් වයසක කරලා පෙන්වන මෙයා ඇත්තටම වයස චරිතයක් කියලා ලෝක ධර්මී නාට්‍යවල අපිට මේ තාත්විකත්වයේ මායාව ඇති කරන්න අංග රචනය ඉතාම අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු අංග රචනය කියන්නේ මහ දැවැන්ත කටයුත්තක්. ඒ දැවැන්ත කටයුත්ත තුළ අංග රචනා ශිල්පියා සැලකිය යුතු කරුණු මොනවද? අංග රචනා ශිල්පියා සැලකිය යුතු කරුණු කුමක්ද? තාම බැරෑරුම් බාර දුව කටයුත්තක් තමයි අංග රචනා ශිල්පියා දරන්නේ. ඔහු නාට්‍යට අවශ්‍ය අංග රචනය කරලා දෙනවා විතරක් නෙමෙයි ඔහු සජීවී නළුවන් නිළියන්ගේ ජීවිතයත් එක්ක සටනක් කරනවා. ඔහුගේ මුහුණට ඔහුගේ හමට කිසිදු හානියක් සිදු වෙන්න බෑ අංග රචනය තුළ. ඒකට අංග රචනා ශිල්පියා නාට්‍යවල අංග රචනය කරද්දී ඉස්සරෝම කරන්න ඕනේ මොකද්ද? නාට්‍ය අධ්‍යක්ෂකවරයා සමග සාකච්ඡා කරන්න. එසේ සාකච්ඡා කරන්නේ ඒ ශිල්පියාගේ ශිල්පීයත්වයේ තිබුණ පළියට ඔහුට බෑ තනි තීරණයකට අවශ්‍ය අංග රචනය කරන්න. අධ්‍යක්ෂකවරයා අවශ්‍ය අංග රචනයයි ඔහු නාට්‍ය තුළ ඉදිරිපත් කරන්න ඕන. එතකොට අංග රචනා ශිල්පියා සමඟ සාකච්ඡා කරලා ඊළඟට නාට්‍ය පිටපත හොඳින් අධ්‍යයනය කරන්න. ඔහු තවදුරටත් පිටපත අධ්‍යයනය කරන්න ඕනේ. පිටපත කියවලා ඒ පිටපතට අදාළ විදිහට ඉතිහාසයන් අධ්‍යයනය කරමින් ඒ චරිත කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේම ඒ චරිත ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. අත් පිටින් පමණ නෙවෙයි චරිත ගැඹුරින් අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඒ වගේම අංග රචනා ශිල්පියා කියන්නේ වර්ණ සමග කටයුතු කරන පුද්ගලයෙක්. එතකොට වර්ණ සමග කටයුතු කරන පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා වේදිකා නාට්‍යවල. කියන්නේ ඇඳුම් පැළඳුම් ශිල්පියා, පස්තල නිර්මාණ ශිල්පියා, ඒ වගේම රංගාලෝක ශිල්පියා මේ ඔක්කොම වර්ණත් සමග කටයුතු කරනවා. මෙන්න මේ වර්ණ සමග කටයුතු කරන ශිල්පීන් එකතු වෙලා සාකච්ඡා කරන්න අවශ්‍යයි. සාකච්ඡා කරන්න අවශ්‍යයි කොහොමද අපි අංග රචනය කරන්නේ? ඇඳුමට ගැළපෙන්නේ, පසුතලවලට ගැළපෙන්න අංග රචනය කළ යුතුයි. විශේෂයෙන් ඇඳුම් පැළඳුම් මෙන්න මේ වර්ණ සමග කටයුතු කරන පුද්ගලයන් සමග සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ඔබ දැනගන්න ඕනේ නාට්‍යයේ ශෛලිය පිළිබඳ. නාට්‍යයේ ශෛලිය මොකද්ද? ඊළඟට නාට්‍යයේ අදාළ රට, තේමාව, භූමිකාව මේ ආදී සෑම කරුණක්ම අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. නාට්‍යයේ මනෝභාවය, එක් එක් චරිතවල මනෝභාවය අධ්‍යයනය කළ යුතුයි.
ඒවගේම වර්ණවල ස්වභාවය අධ්‍යයනය කරේ. ඒ විතරක් නෙමේ ප්‍රේක්ෂකයාට විශ්වසනීයත්වය ඇතිවන ආකාරය ප්‍රේක්ෂකයාට විශ්වසනීයත්වය ඇතිවන ආකාරයෙන් තමයි අංග රචනය කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේ විතරක් මානි එනට උචිත අනුචිත භාවයේ මේ චරිතයේ මේ අංග රචනය කිරීම උචිතද? ඒ වගේම ගැළපෙනවද? වගේ දේවල් අංග රචනා ශිල්පියා හිතන්න ඕනේ. කත්ත ගමන් අපි මේ චරිතය අංග රචනය කිරීම කරන්නේ නැහැ. මේ විවිධ අංගයන් ගැන හිතලා ඒ වගේ සංයෝජනය වෙනසෙන් නිර්මාණකරණයට භාජනය කරමින් චරිත අංග රචනය කිරීමට ශිල්පියා සැලකිලිමත් වෙනවා. එතකොට කාලය, යුගය, ශෛලිය සියලු අංග අංග රචනා ශිල්පියා අධ්‍යයනය කරනවා. ඒ විතරක් නෙමෙයි කල්ලිකතු අංග රචනා ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින්නවා. අපි හිතමු ස්පයර් ඩේට් එකක් කියන්නේ මෙන්න මේ කල්ලිකතු අංග රචනා ද්‍රව්‍ය මේ මිනිස්යාගේ ශරීරයට අහිත කරවෙනවා. හමට අහිත කරවෙනවා. ඒතර නළුවා නිලිය වෘත්තීමය නළුවෙක් නිලියෙක් නම් ඔහුට නිතරම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා මේ අංග රචනා ආලේපනයන්. ඒතර මේ ආලේපනයන් කල්ලිකුත් වෙලා තිබුණොත් හමට හානි කරවෙනවා. එහෙම දෙයක් අංග රචනා ශිල්පියා අතින් සිද්ධ වෙන්න බෑ. මේ වගේම අංග රචනා ශිල්පියා පිරිසිදුව ඉන්න අවශ්‍යයි. මොකද අංග රචනා ශිල්පියා හැම වෙලෙම අපිරිසිදුභාවයෙන් ඔහුගේ බෑ පිරිසිදු වීම ඔහු පිරිසිදුව සිටීම අත්‍යවශ්‍යයි. මොකද නළුවාට නිලියට ඔහු ඉතා සමීපයෙන් ඇසුරු වෙන නිසා. ඒ වගේම සමට හානිවන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකින්න. සමට හානිවන ද්‍රව්‍ය කියන්නේ අංග රචනය සඳහාම භාවිත නිපදවන ලද ද්‍රව්‍ය තිබෙනවා. මේ ද්‍රව්‍ය හැරෙනකොට වෙනත් ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ අංග රචනය සඳහා. එතකොට මෙන්න මේ මම ඔබට සඳහන් කරන කරුණු ඉතා වැදගත් මතකයේ තබා ගන්න. අංග රචනා ශිල්පියෙකු සැලකිය යුතු කරුණු මොනවද? අංග රචනා ශිල්පියෙකුගේ වගකීම කොහොමද? අංග රචනා ශිල්පියෙකු තමන්ගේ කාර්යය ඉටු කරන අනුපිළිවෙල කුමක්ද කියන එක ඔබට මම සරලව පැහැදිලි කරා. අංග රචනා ශිල්පියෙක් ඇසුරෙන් ඔබට හැකියාව තිබෙනවා තවදුරටත් අංග රචනය ගැන උනන්දුවක් තිබෙනවා නම් අංග රචනා ශිල්පියෙකු ඇසුරෙන් ඔබ අධ්‍යයනය කරන්න අංග රචනය ප්‍රායෝගිකව අත්දින්න. ඔබට පැහැදිලිව මූලික දැනුමක් මේ අංග රචනා පාඩම තුළින් ඔබට මම දෙන්න උත්සාහ කරා. මා ඒ පාඩම තුල ඔබට අඳුන්වා දෙන උත්සාහතරේ අංග රචනය කියන්නේ මොකක්ද සහ අංග රචනයට යොදා ගන්නා ද්‍රව්‍ය මොනවද කියන අංග ටිකක්